සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. විශ්වාසභංගයක් ගේනවා. හැබැයි මේ විශ්වාසභංගය සෞඛ්‍යමතිවරයාට විරුද්ධව කියන එකේ අර්ථය මේ ආණ්ඩුව බේරනවා කියන එක නෙමෙයි. ඉදිරියේදී අපි කියනවා ආණ්ඩුවට විරුද්ධව දැන් කියන්නේ මේ ඇමතිවරයාට විරුද්ධව. සෞඛ්‍යමාත්‍රය අපි කියන කරුණා කළා මේ විශ්වාසභංගයට පෙනී සිටීමට පෙර ඉල්ලාස්සලා මෙරට ජනතාව වෙනුවෙන් ඒ අවශ්‍ය පියවර ගන්න කටයුතු කරන්න. වර්තමාන සෞඛ්‍යමති කේලිය රමුක්කැල්ල මැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගේන්න එයට අවශ්‍ය කරන කටයුතු අපි සම්පාදනය කරනවා අස්සන් අරගෙන ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඇමතිවරයාගේ තියෙන දුර්වලතා ඥාති හිතයිසින්ගේ බේත් මිලදී ගැනීම කිසිම ප්‍රමිතියක් නැතුව ඒ වගේම අදාළ තත්ත්ව පරීක්ෂණ වලට බෙහෙත් භාජනය කරලා නැහැ. මේ ආරම්භයක් විතරයි. මේක තව මේ විදිහට ගියොත් තව විශාල මරණ සංඛ්‍යාවක් මේ රටේ සිද්ධ වෙන්න පුළුවන් බෙහෙත් නිසා. ඇමතිවරයාට කොච්චර මේක තේරෙනවද කියන මම දන්නේ නැහැ. දැන් මේ ගෙනාපු ඖෂධ දැන් රෝහල් වලට ගමන් කරමින් තියෙන කාලය. ගිය අවුරුද්දට පමණක් ලියාපදිංචි නොකර ඖෂධ ගෙනලා තියෙන ඖෂධ වර්ග 785ක්. එතකොට මේ 785න් තාම 4.5යි මේ අවුල තියෙන්නේ. එතකොට මේවා දැන් මුළු රටටම බෙදා හැරෙමින් තිබෙන්නේ. මේකට ක්ෂණික පිළිතුරක් නැහැ. මේ වෛද්‍ය විද්‍යාව කිසිම දෙයක් අවබෝධයක් නැති අය ගත්ත තීන්දුව නිසා අද මුළු රටම මහා කලබගෑනියක් ඇති වෙලා තියෙනවා. මේ తත්වය විශාලා මහනුවර වගේ తත්වයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතුමා කියන්නේ මේක හැම රටකම සිද්ධ වෙන දෙයක්, මේක සාමාන්‍ය දෙයක්. මම අහනවා කොයි රටේද එහෙම වෙලා තියෙන්නේ කියලා. සෞඛ්‍යමතුමා ළඟදිම වෙනස් වෙයිද? ඒක දන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ තියෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.